අද අපි කතා කරන්න තියන්නේ ඔබගේ දරුවා අනාවරණය කර ගැනීම. හරි, අනාවරණය කර ගැනීම කියන්නේ ඔබගේ දරුවාගේ අතුලාන්තයේ දේවල් තිබෙනවා. ඒ දරුවාගේ දේවල් අපි එළියට ගේන්න ඕනේ, අපි සොයන්න ඕනේ, ඒවා හාරන්න ඕනේ, මුතුමැණික් හොයන්නක් මෙන්. දැන් මේ දෙමාපියන් දරුවන් ගැන කතා කරුවාම, මව්පියකම ගැන කතා කරුවාම ගොඩාක් වෙලාවට මෙතන සමහරක් අය කියයි, අයියෝ මම අවිවාහකයි, මේ දේශනාව මට අදාළ වෙන්නේ නැහැ. නැත්නම් ඔබ කියයි මම විවාහ වෙලා දැන් මගේ දරුවන් නිවසක් දාලා ගිහිල්ලා ඒගොල්ලන් විවාහ වෙලා මේ දේව වචනය, මේ පණිවිඩය මට අදාළ නැහැ. අද මම මෙතන ඉන්න සෑම කෙනෙක්ටම කියනවා, මේ වචනය ඔබට අදාළ වෙනවා. ඔබ අම්මා තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, ආච්චි සීයා කෙනෙක් වෙන්න පුළුවන්, මාමා නැන්දා කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබ තාම අම්මා තාත්තාගේ සේවන ඉන්නවා ඇති වෙන්න පුළුවන්. මේ වචනය ඔබට අදාළ වෙනවා. ඔබ සබත් පාසලේ ගුරුවරියක් වෙන්න පුළුවන්, පාසලක ඔබ ගුරුවරියක් වෙන්න පුළුවන්. මේ වචනේ ඔබටයි අද දවසේ මේ වචනේ මම ලබා දෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් බලාගෙන ගියාම අපි දන්නවා සමහරක් වෙලාවෙදී දරු අම්මා තාත්තා කෙනෙකුට නැත්නම් යුවලකට, අලුත බැඳ යුවලක් කියමුකෝ, ඒ අලුත බැඳ යුවල ඒගොල්ලන්ට ඒ බිරිඳට දරුවෙක් බිහි වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ යුවල දොස්තර ගාවට දුවනවා. ඊට පස්සේ ඒ දරුවට ඇඳුම් මහනවා, ඒ දරුවට අවශ්‍ය නම් ගම් හොයනවා, ඒ දරුවට අවශ්‍ය සෑම දෙයක් ගැන මාස 9ක් වෙහෙසෙනවා. දරුවා ඉපදුණු දවසේ ඉඳන් මේ දරුවට මොන කිරියකද දෙන්නේ, මොන කංජියකද දෙන්නේ, මේ දරුවා අඬන මොහොතේදීම, ඒ දරුවා තෙත කරගන්න මොහොතේදී ඇඳුම් මාරු කරන්නටත්, ඒ දරුවා ඇඬුවොතින් හැම එක්කෙනාම දුවනවා ඒ චූටි දරුවා ගාවට. ඒ වගේ මේ දරුවා ටිකක් ලකුණාට පස්සේ අපි බලනවා මේ දරුවා යාගේ පළවෙනි වචනේ කියනකල් අපි බලාගෙන ඉන්නවා. ඒ පළවෙනි වචනේ කිව්වට පස්සේ ඔක්කොම උඩපණිනවා. ඊට පස්සේ පළවෙනි අඩිය ගන්නවා. ඒක ඒ පඩිය අඩිය ගන්න අපි උගන්වනවා. ඊට පස්සේ දරුවට සයිකලයක් පදින්න අපි උගන්වනවා. ඊට පස්සේ ටිකක් ලොකුනාට පස්සේ ඒ ළමයාව අපි පාසල් යවනවා. ඒ දරුවට අපි අවශ්‍ය ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. ඒ දරුවට ඊට පස්සේ ටියුෂන් පන්ති යන්න අපි සල්ලි වියදම් කරනවා. අපි කොහොම හරි කරලා මේ දරුවා ක්‍රීඩා කරනවා නම් ක්‍රීඩාවටත් යොමු කරනවා. අපි අම්මලා තාත්තලා හැටි ගොඩාක් වෙහෙසෙනවා අපේ දරුවන්ට පුළුවන් දේ කරන්න. ඒ වගේම ඒ දරුවා කෙල්ලෙක් ඉන්නවා නම්, දුවෙක් ඉන්නවා නම්, බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න හොයාගත්තොත් අවුරුදු 16-17 වුණාම තාත්තලා මොනවද කරන්නේ? පොල්ලක් අරගෙන යනවා ඒ කොල්ලා හොයාගෙන, නේද? එතකොට ඒ වගේ දේවලුත් වෙනවා සමහරක් වෙලාවෙදී. හැබැයි අම්මලා තාත්තලා අපි ගොඩක් මහන්සි වෙනවා අපේ දරුවා හදන්න. හැබැයි මං අද ඔබට යමක් අද කෙලින් කියන්න ඕනේ. අපි මෙච්චර මහන්සිලා මෙච්චර කරලා අපේ දරුවන්ට සමහරක් වෙලාවට අපි තාම දන්නේ නැහැ දරුවෝ හරි විදියට දේව වචනේ අනුවට යහපත් විදියට දේව සැලැස්ම අනුව කොහොමද දරුවෙක් හදා වඩා ගන්න කියලා. අද මම ඔබට කෙලින් කියනවා, අපි මෙච්චර වියදම් කරලා මෙච්චර මහන්සි වෙලා අපි සමහරක් වෙලාවට අපේ දරුවන්ව හරි විදියට හදා වඩා ගන්නට අපි දන්නේ නැහැ. දැන් මම ඔබට කියනවා, ඔබගේ නෝට් එකේ බලන්න මම දීලා තිබෙනවා මෞපිය කමේ රන් පදය. ඒක තිබෙන්නේ හිතෝපදේශේ 22:6. මේ විදිහට තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ හරි විදියට දරුවන්ව හදා වඩා ගන්න. ඉතින් අපි මෙච්චර මහන්සි වෙලා ළමයිව හදා ගන්නවා වඩා ගන්නවා කොහොමද? හරි විදිය අපිට හිතෝපදේශේ 22:6 පදේ අපිට කියනවා, දරුවෙකු සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න, එවිට ඔහු වයස්ගත වූ විටත් එයින් අහක්ව නොයන්නේය. දරුවෙකු සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න. හරි, දැන් මේ බයිබල් පදේ ගොඩක් අය කටපාඩමින් දන්නවා. අපි මේක කියවලා තියෙනවා, මේ ගැන අපි උගන්වලා තියෙනවා, අපි දේශනා කරලා තියෙනවා. දැන් මේ පදේ අපිට ගොඩක් වෙලාට වැරදෙනවා.
අපිට වැරදි අදහසක් තිබෙනවා මේ පදය ගැන. මං අද මම කියන්නද මගේ වචනවලින් මේ පදේ අපි මේක හිතන විදිය. හරි, දැන් පොඩ්ඩක් මට සමාවද වෙන්න. මොකද මම මගේ වචනවලින් බයිබලයේ කියන දෙයක් මම කියන්න යනවා. මේ පදේ මම හිතන්නේ ගොඩක් ලාට ගොඩක් අපි තේරුම් ගන්නේ මේ විදියටයි. අපි හිතනවා අපේ දරුවා අපි සබල් පාසලට යවුවොතින්, අපේ දරුවා අපි යව පල්ලිය අරගෙන ආවොතින්, නැත්නම් අපේ දරුවාට අපි බයිබල් පද ටිකක් කටපාඩම් කෙරෙව්වොතින්, අපේ දරුවා අපි තරුණ කඳුරකට යවුවොතින්, අපේ දරුවාව ක්‍රිස්තියානි පාසලකට යවුවොතින්, අපේ දරුවට අපි මේ යහපත් යාඥා කරන්න ඉගැන්වුවොතින්, එතකොට අපේ දරුවා තරුණ වයසට ඇවිල්ලා ලෝකයට පොඩ්ඩක් ගිහිල්ලා පොඩ්ඩක් පාපයට ගොදුරුණාට පස්සේ සමහරක් වෙලාවෙදී අපේ දරුවන් මේ පසුතැවිලි වෙලා, ඒගොල්ලන්ගේ මෝඩකම නිසා, ඒගොල්ලන්ගේ වරද නිසා පසුතැවිලි වෙලා සමහරක් වෙලාවෙදී දෙවියන් වහන්සේට හැරෙන්නට පුළුවන්. දැන් මේ පදේ ගොඩාක් වෙලාවට අපි තේරුම් ගන්න මේ විදියටයි. අපි නිකන් මේ හිතන මෙහෙම මේ දේවල් ටික කෙරුවොතින් සමහරක් වෙලාවට හරියයි අපේ දරුවා. ඉතින් අපි ගොඩක් වෙහෙසලා මහන්සි වෙනවා මේ දේවල් ටික කරන්න. එක පැත්තකින් අපි ළමයාව හදා වඩා ගන්න සල්ලි වේදම් කරන ගොඩක් මහන්සි වෙනවා. අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේගේ මාවත යවනත් යහපත් දරුවෙක් බිහි කරන්න අපි ක්‍රිස්තියානි දේවල් ගොඩක් කරනවා අපේ දරුවෝ හදා වඩා ගන්නට. මම කියන්න ඕනේ ඒ වගේ නම් මේ පදේ අපි හිතන්නේ, මම ඔබට කියන්න මේ පදේ ඒක නෙවෙයි අර්ථය. අපිට සම්පූර්ණයෙන් වැරදිලා. දැන් මට පුද්ගලිකව මේ වගේ පදයක් නම් මම විශ්වාස කරන්නේ මට ඒකේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ වගේ පදයක් නම් මේක නම් තේරුම මේ පදේ ඇත්තටම මට ඒක දිව්‍යම පොරොන්දුවක් නෙවෙයි. ඉතින් මම විශ්වාස කරනවා අද දෙවියන් වහන්සේ බලන්නේ අපේ දරුවෙක්ව, අර බයිබලයේ උපමාවක් තියෙනවානේ අකිකර පුත්‍රය, අපේ දරුවා දරුවන් දැස අකිකර පුත්‍රයෙක් වෙලා නොමග ගිහිලා දවසක් දා එයා ගෙදරයි කියලා, ඒ වගේ මතයක් අපිට තිබෙනවා. මම හිතන්නේ ඒක නෙවෙයි අපේ විදිය. මතක තියාගන්න ආත්මික මෞපිය කමේ කනාෂොට් නැහැ. දන්නවනේ ඉස්සර ටීක් බෝල ගහනකොට කනාෂොට් කියලා අපි කියන ඉස්කෝලේ යනකොට. මාත්මික මෞපිය කමේ කනාෂොට් නැහැ. දෙවියන් වහන්සේගේ වචනය අනුව අපි හරි විදියට දරුවෙකු හදා වඩා ගත්තොතින් මම ඔබට කියන්න අපේ දරුවන් වැඩිවියටපත් වුණාම ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ යහපත් මාර්ගයේ යන්නට යනවා. දැන් වරදුර හිතා ගන්න එපා. මම කියන්නේ පල්ලි ගේන එක, ඒගොල්ලන් සබත් පාසල් යවන එක, ඒ දේවල් වැරදි කියලා. අද වුණත් මගේ ළම මට පුතු දෙන්නෙක් ඉන්නවා අවුරුදු 18යි 20යි. අද වුණත් මගේ දරුවන් තාම සබත් පාසල් යනවා, තාම ඒගොල්ලන් දේව සභා දේව මිහන වලට සහභාගී වෙනවා, ඒගොල්ලන් තාම තරුණ කණ්ඩායමේ කඳුර වලට සහභාගී වෙනවා. ඒගොල්ලන් මේ සති දෙකේ අපේ පවුලේ අපි විශේෂ කටපාඩම් පාඩයක් පාඩම් කළා. එපිස පොතෙන් අපි මේ සති දෙකේම අපි තාම කටපාඩම් කරනවා. මමත් කටපාඩම් කරනවා. මගේ ළමයිගේ හැවතුන් ගිය සතියේ මොකද්ද පදේ කියලා ඒගොල්ලන් කියයි. අවුරුදු 18ක් 20 ඒවා හොඳ දේවල්. ඒවා කරන්න. ඒත් හිතන්න එපා ඒවා කළා කියලා අහම්බෙන් ඔබගේ දරුවා ඔබ හිතන ඒ යහපත් දේව බය ඇති දරුවෙක් වෙයි කියලා. අහම්බෙන් ඒගොල්ලන් සන්නද්ධ වෙයි කියලා ජීවිතේට මුහුණ පාන්න අවශ්‍ය සියල්ලක් ඒගොල්ලන්ට ලැබෙයි කියලා. මම ඔබට කියන්න ඕනේ අපි අහම්බෙන් ඔවගේ දේවල් කෙරුවොතින් අපේ ළමයි වැඩිවියටපත් වෙලා ලෝකයට ගියහම ඒගොල්ලන් කවුද කියලා ඒගොල්ලන් තාම දන්නේ නැහැ. ඒගොල්ලන් තාම මම කවුද කියලා ඒ ප්‍රශ්නෙට ඒගොල්ලන්ට උත්තරයක් නැහැ. ඔබගේ සටහනේ තියෙනවා අපේ දරුවන් සන්නද්ධ නොවි සිටීම නිසා ඔවුන් කවුද කියා නොදැන යෞවන භාවයට හෝ වැඩිහිටි ලෝකයට ඇතුළත් වේ. ඔවුන් කවුද? අද මෞපිය කමේ වැදගත් ප්‍රශ්නයකට ඔබ උත්තර දෙන්න ඕනේ. ඔබගේ දරුවා කරන හැම දෙයක් තුළින්ම එක දෙයක් ඒ දරුවා කියනවා, මම කවුද අම්මා තාත්තා, මට පහදා දෙන්න මම කවුද කියලා. ඒකට උත්තර තිබෙන්නේ නිවසේයි. උත්තර තිබෙන්නේ නිවසේයි. ඔබ දන්නවා මහනුවර ප්‍රදේශයේ මේ දවස්වල ගොඩක් ඔය දිගන ප්‍රදේශයේ ගොඩක් කැණඹීම් වුණා. අපි වගේ පූජකවරුන් ගිහිල්ලා වැරදි විදිහට හැසිරුණා. හොඳ වැදගත් මිනිස්සු පොලිසිය හමුදාවේ ආයතන සමානක් වලට වැරදි විදිහට හැසිරෙන්නේ නැති.
ඒ අය කොහෙද ඒ ඉගෙන ගත්තේ? සමාජයේද පාසලේද? නැහැ. ඒව ඉගෙන ගත්තේ ගෙදරින්. ගෙදරින් ඉගෙන ගත්ත දේ තමයි අද අපේ සමාජයේ දකින්නේ. අද මිත්‍රයෝ, අම්මා තාත්තා, අද අපේ දරුවන් ඔබගෙන් අහන ප්‍රශ්නය, මම කවුද අම්මේ තාත්තේ? ඒ ප්‍රශ්නෙට අපේ ජීවිත කාලයක් තිබෙනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මේ පදේ, ඒ රහස අද නිදහස් වෙන්න යනවා. ඉතින් පොඩ්ඩක් බැලුවාම මේ අපි මේ පළවෙනි කාරණා බැලුවාම අපි ඒ පදේ බැලුවා හිතෝපදේශ 22:6, දරුවෙකු සුදුසු මාර්ගයේහි පුහුණු කරපන්න. පුහුණු කරන්න. දැන් මේ පුහුණු කිරීමේ කියන වචනේ හෙබ්‍රේ වචනය. ඒකට කියන්නේ චනක් කියන වචන තමයි තිබෙන්නේ. චනක් කියන මම වචන දෙන්නේ ඇයි? මේ හෙබ්‍රේ භාෂාව උගන්නන්න නෙවෙයි. ඔබට මේ භාෂාවේ පන්ති අදින්න නෙවෙයි. ඒත් මේ චනක් කියන වචනේ, මේ පුහුණු කිරීමේ වචනේ තේරුම ඉස්මතු කිරීමයි. නැත්තම් අනාවරණය කිරීමයි. අතුලේ ගැබ් වී තිබෙන දේ එළියට ගෙන ඒමයි. හරි, ඒ ඔබගේ අපන් කියනවා මේ සිස්ටර් ප්‍රියංගට කියවන්න කියලා. ඒ දෙවෙනි කරුණ පොඩ්ඩක්. ඔබගේ දරුවා පුහුණු කිරීමේදී දරුවා තුළ තිබෙන සැඟවුණු හැකියාවක් හෝ දීමනාවක් ප්‍රබෝධවත් කිරීමද ඇතුළත් වෙයි. හරි, ඒ හිස්තන පුරව ගන්න සැඟවුණු හැකියාවන් හා දීමනාවන් ප්‍රබෝධමත් කිරීමයි. දැන් මතක තියාගන්න, පුහුණු කිරීම කියන්නේ ඒ දරුවා අම්මගෙන් කිරි බොන දවසේ ඉඳන් අම්මා තාත්තගේ වගකීම වෙන්නේ. මේ දරුවගු තුල තිබෙනවා ගැබ් වෙලා වෙන වෙන තලන්ත දීමන හැකියාවන් සිහින. ඒ සිහින, ඒගොල්ලන්ගේ දරුවන්ගේ තිබෙනවා සමහරක් බය, ඒගොල්ලන්ගේ තිබෙනවා සමහරක් නපුරු දේවල්. ඒ දේවල් ගහල උදුරා දමලා ඒ දරුවා තුල තිබෙන දේ, ඒ අනන්‍යතාවය තුල තිබෙන දේ, ඒවා ඉස්මතු කිරීමයි අම්මා තාත්තගේ ප්‍රධාන වගකීමක් වන්නේ. අපි කියවමු ඒ තුන්වෙනි කාරණෝ. දෙවිඳුන් දී තිබෙන ස්වභාවය තුළ කුමක් සැඟවී තිබේද? සමහර විට යම් ලැබියාවන් හෝ හැකියාවන්, තලෙන්ත, යම් අවශ්‍යතාවයන් හෝ දැඩි ආශාවන්, කිට්ටු සම්බන්ධතාවයකට පිපාසයක්, නොසන්සිඳුණු යම් ආත්මික ආශාවක් ඔබගේ දරුවා තුළ ඔබ දැක්කා වූ සැඟවුණු මැණික් මොනවාද? මේවා මැණික්. ඔබ දන්නවා මැණික් ගලක් හොයන්න වත්තේ හොයලා මැණික් ගලක් හොයන්න පුළුවන්. අපිට පුළුවන් කළු ගලක් හොයාගන්න වත්තේ ඇවිදලා. හැබැයි මැණිකක් හොයාගන්න බෑ ඇවිදින. මැණිකක් හොයාගෙන හාරන්න ඕනේ, ගැඹුරට හාරන්න ඕනේ. අද ඒ වගේ ඔබගේ දරුවා තුල මේ වගේ දේවල්, තලන්ත, හැකියාවන්, ආශාවන්, සම්බන්ධවල තියෙන පිපාසයක්, ආත්මික ආශාවන් දරුවා තුල ගැබ් වී තිබෙනවා. දරුවා අම්මා තාත්තා කියන තාත්තේ මට මේවා එළියට අරගෙන මට පහදන්න, මට මාව කවුද කියලා තේරුම් ගන්න, මට අම්මේ තාත්තේ මට උදව් කරන්න. අවුරුදු 2-3 ඉඳන් දරුවා කියන්නේ ඕකයි. ඒගොල්ලන්ගේ ක්‍රියාවන් වලින්, ඒගොල්ලන්ගේ ඇස් වලින්, ඒගොල්ලන්ගේ පුංචි දේවල් වලින් දරුවන් ඒක තමයි කියන්නේ. අපි අනිත් කරුණත් කියමු. ඔබගේ සටහන් වල තියෙනවා මා සමග කියවන්න. අපගේ රැකවරණය තබා ඇති සෑම පුංචි ජීවිතයක්ම නිරීක්ෂණය කිරීමට සහ දැනුවත් සිටීමට හැකියාවද කුළුඳුල් සහ දෙවෙනි දරුවා අතරද, දෙවෙනි සහ තුන්වෙනි දරුවා අතරද ඇති වෙනස්කම් දැනගැනීම සහ සෑම දරුවෙක්ම සුවිශේෂිත බව වටහා ගන්න තරමට අවනත වීම. අම්මා තාත්තා, අද ඔබට ළමයි දෙන්නෙක් 3 ඉන්නවා. මෙතන පොඩි ළමයි දෙන්නෙක් 3 ඉන්නවාද? මට බලා ගන්න නැද්ද ළමයි ආද කොහෙවත්? හරි, දැන් අපි ළමයි දිහා බැලුවාම, හරි, මෙතන ඉන්නවා ළමයි දෙන්න තුන, එන්න පොඩ්ඩක් උඩට, කමන්නේ නැහැ, එන්න. මෙතන ඉන්නවා පොඩි ළමයි කීප දෙනෙක්. හරි, මේ පාසේ ලකීලාගේ ළමයි 6. හරි, පාස් ළමයි තම දන්නේ නැහැනේ පාස් ලකි ළමයි 6 ඉන්නවා කියලා. හරිද? මෙන්න ඉන්නවා මේ ළමයි, කියම පාස් ලකිගේ ළමයි 6 කියලා. ඔන්න මම දුන්න ප්‍රපේත වචනය. හරි, රයිට්. මොකද්ද? මම පිළිගන්නවා ඒ වචනේ. එයා පිළිගන්නවලු, අම්මා පිළිගන්නේ නැහැලු. ඉතින් මන් දන්න කොහොම හාස්කම වෙයිද කියලා. හරි, ඒත් කොහොම හරි මේ ළමයි දිහා බැලුමු. කියමු නිකන් කතාවට මේ පාස් ලකිගේ ළමයි කියලා, සිසුන්තගේ ළමයි කියලා. දැන් එක විදියකට නම් මේ ළමයිව හදන්නේ අම්මා තාත්තා අපිට වැරදෙනවා. මේ අම්මා තාත්තගේ වගකීම වෙන්නේ මේ දරුවන්ට යාඥා කරලා හැම දරුවේ කියන දේවල්, ඒගොල්ලන් කරන දේවල්, ඒව ගැන විමසිලිවන්තව ඉන්න. මේ දරුවා මේ වගේ නෙවෙයි, මේ දරුවා වගේ නෙවෙයි.
එක ළමයෙක් බයයි, එක්කෙනෙක් කඩිසරයි, එක්කෙනෙක්ට පාඩම් කරන්න පුළුවන්, එක්කෙනෙක් ගායයට හොඳයි, ගායනයට හොඳයි, එක්කෙනෙක් ක්‍රීඩාවට හොඳයි, එක්කෙනෙක් වෙන දෙයකට හොඳයි, එක්කෙනෙක්ට කතා කරන වචන ඕනේ ධෛර්යවත් කිරීමේ, එක්කෙනෙක්ට ස්පර්ශය ඕනේ, එක්කෙනෙක්ට මේ වෙන දෙයක් ඕනේ. ඉතින් ඒ වගේ දේවල් දරුවන්ට අවශ්‍යයි. අම්මා තාත්තා ඔබගේ වගකීම, ඔබගේ එක එක දරුවා ගැන ඔබට දෙවියන් වහන්සේ සිහිනයක් දෙන්න ඕනේ. ඔබ මොකද කරන්න ඕනේ? ඔබ වෙලාව දෙන්න ඕනේ, ඔබ සමන් දෙන්න ඕනේ, ඔබ ඒ දරුවා එක්ක දේවල් කරන්න ඕනේ, විනෝද වෙන දේවල්. සමහරක්කට අපි හිතනවා මේ අම්මලා තාත්තලා වුණාම අපේ රාජකාරිය වැඩි, මේ ළමයි මුහුදට අරගෙන යන්න, ළමයි එක්ක සෙල්ලම් කරන්න, බයිසිකල් පදින්න උගන්වන්න. අපි කරන්නේ අපි කරන්නේ නැහැ, මොකද අපට වැඩ වැඩි, අපි ලොකු මිනිස්සු, අපි වැඩි මහල්ලන්. අපි ඒක පවරනවා අම්මට, නැත්නම් නැන්ද කෙනෙක්ට, නැත්නම් අසල්වාසියෙක්ට, ගුරුවරයෙක්ට, කෝච් කෙනෙක්ට පවරනවා. ඒක ඔබගේ වගකීම. මොන ලෝකයකට දරුවෝ ගෙනාවද මේ ලෝකෙට? ඔබ වෙන කෙනෙක්ට ඒ වගකීම පවරනවා නම් උනාට දරුවෝ මේ ලෝකෙට ගේන්නේ. අපි ගේන්නේ අපි කියන දෙවියන් වහන්සේ ඉදිරි, අපි කියන ස්වාමිනී අබ්බයි වගකීම ගන්නවා. මේ දරුවා අපේ ගෙදරින් එළියට යනකල් මේ දරුවා දෙවියන් වහන්සේගේ මාවතේ හදන්න. පුහුණු කිරීම කියන්නේ ඒකයි. අපි ගොඩනගන පුහුණු කිරීම කියලා හිතන්නේ මේ බල්ලෙක් පුහුණු කරනවා වගේ. මගේ ගෙදර බල්ලෙක් හිටියයි මේ ළඟදී වෙනකල්. ඒ බල්ලට අපි ගැන්නුවා පොඩ්ඩක් ඉන්න පස්ලකි. කමක් නැ ළමයිට කැහකට පොඩ්ඩක් ඉන්න. අපි බල්ලට ගැන්නුවා ගේ ඇතුලේ කෑම කන්න බෑ. ඉතින් එළියට කෑම එක දැම්මහම ඌ දුවන එළියට කෑම කන්න. ඌ මස් කට්ටක් ඇතුලට අරන් ආවොත් අපි උදන්ව එළියට යන්න ඕනේ කියලා. ගේ ඇතුළ ජරා කෙරුවොත් හැංගෙනවා. මොකද දන්නවා ගේ ඇතුළ ජරා කරන්න බෑ, අපි පහරක් ගහයි කියලා. බල්ල දන්නවා සමහර කාමරවලට ඇතුළු වෙන්න බෑ, ඒ කාමරේ දොරගාවට ඇවිල්ලා ඉන්න ඇතුළට එන්නේ නැහැ. අපි පුහුණු කළා. දරුවන් එහෙම නෙමෙයි පුහුණු කරන්නේ, බල්ලෙක් පුහුණු කරනවා වගේ. දරුවන් ඔබ පුහුණු කරනවා කියන්නේ ඒ දරුවාගේ අනන්‍යතාවය, එයාගේ ඇතුළාන්තයේ තිබෙන ගැබ්බෙලා තිබෙන දේ ඔබ එළියට ගන්න එකයි. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ, ඒකට ගොඩක් වෙලාව දාන්න ඕනේ, ඒකට ඔබ ගොඩක් යාඥා කරන්න ඕනේ. අපි තව කාරණයක් තියෙන, ඒක පොඩ්ඩක් කියමු සිස්ටර් ප්‍රියංගා. සෑම දරුවෙකුගේම අද්විතීය හැඩය, එනම් ඔහුගේ හෝ ඇයගේ දීමනාවන්, හැකියාවන්, ටැලන්ට්, ගැඹුරු හදවතේ තිබෙන ආශාවන් සහ දෙවිඳුන් දී තිබෙන අරමුණු දැනගැනීමට දෙමව්පියන් කාලය වැය කළ යුතුය. දරුවා හැඩගස්වා තිබෙන ආකාරය ඔහු හෝ ඇය අවබෝධ කරගනිමින් වැඩෙන පිණිස නිතරම අප අතර දෙබසක් ඇතිවිය යුතුය. මම නිරීක්ෂණය කළ යුතුය, මම සන්නිවේදනය කළ යුතුය. හොඳයි, ළමයි එක කතා කරන්න, පොඩි වයසේ ඉඳන්, කිරිබොන වයසේ ඉඳන් ළමයිට කතා කරන්න. මෙතන කියලා තියෙන දරුවාගේ හදවතේ තිබෙන හැඩය, ඒ හැඩය කියන වචනෙට ඉරක් ගහ ගන්න, හැඩය කියන එකට රවුමක් ගහ ගන්න. හැම දරුවෙක්ටම හැඩයක් තිබෙනවා. අපි හිතෙනවා නම් හැම දරුවෙක්ම එකම මෝස්තරේ දාලා එකම අච්චුවක දාලා හදනවා කියලා. නැහැ, දෙවියන් වහන්සේ හදනකොට ඔබගේ දරුවන් වෙන වෙන අච්චුව දාලා හදන්නේ. ඔබ දන්නවා ඔබට මේ නිඹුල්ලෝ දෙන්නෙක් හිටියත් ඔබ දන්නවා එක දරුවෙක් අනිත් දරුවට වඩා ගොඩාක් වෙනස් කියලා. හරි, අපි ඒ අන්තිම පියලිය කියනවා, නිගමනය මෙයයි, දෙමාපියන් තුළ අත්‍යවශ්‍ය දේ නම් සංවේදී වූ ආත්මයක්. ඒක පුරව ගන්න, සංවේදී වූ ආත්මයක්. ඔබගේ හදවත ඔබ ටියුන් කරගන්නවා ඔබගේ දරුවා කියන දෙයට, ඔබගේ දරුවා කියන දෙයට. පස්විෂාන් කතාවක් කිව්වා, කොහොමද එයාගේ පොඩි දුව, එයාර රෝසමල වගේ දෙවියන්හන්සේ දවසක් පෙන්නවා, ඒ පෙති කඩලා පාගනවා වගේ එයා දැක්කා කියලා. ඔබගේ දරුවට ඔබ ඉන්නේ ඒගොල්ලෝ බනින්න නෙමෙයි, අපිත් අපේ දරුවට බනලා නීති දාලා කැහැගාලා අපි මේ කොහොම හරි කරලා දරුවා හදන්නම්. මං තාත්තාමට කියන්නේ සමහර බනින්න තියෙන කැහැගාන තියෙන, හැබැයි ඔබ හිතනවා ඔබ කැහැගාලා බනලා දරුවා හදනවා කියලා, ඔබ වැරදි. නැත්තම් අපි දොස් පවරනවා. ඔබ දන්නවද ඔබ අයියා වගේ නෙමෙයි, ඔබ අක්කා වගේ නෙමෙයි, ඔබ අර කොල්ලා වගේ නෙමෙයි, අර නංගි වගේ නෙමෙයි, ඔබ කොච්චර බලපං, ඔබ නිකන් මූසලයක් වගේ. අපි වචක පාවිච්චි කරන වචන, ඒ වචන සමානකර බලයක් තියෙනවා. අම්මා තාත්තගේ මුඛයෙන් එන වචන. අද ඔබගේ වගකීම, මගේ වගකීම අපි අත්හැරලා සමහර අපි දරුවට බනිනවා. මොකද අපිට වෙලාව තිබුණ නැහැ. අපිට වෙලාව තියෙන ළමයි එක්ක ටීවී බලන්න, මොන රන් දෙපැයේ බලන්න තිබෙන අර ටෙලිනාට්‍ය බලන්න පුළුවන්, අර ක්‍රිකට් මැච් එක බලන්න පුළුවන්.
හැබැයි දරුවා එක තනියට තනියව වෙලාව ගත කරන්න අපි කරන්ටම ඕනේ දෙයක්ව තිබෙනවා. අපිට වෙලාව නැහැ, අපි දෙවෙනි කාරණාවට යන්. දෙවෙනි කාරණාවේ කියනවා දරුවෙකු සමග සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න. දරුවෙකු හෙබ්‍රව වචනය නාර්. මම අද හෙබ්‍රව ගන්නනවා. ඇයි මම මේ වචන කියන්නේ? මම හෙබ්‍රව දන්නවා කියලා කියන්නේ? මම හෙබ්‍රව දන්නේ නැහැ, මම මේක වෙන පොතකින් ගත්තේ. හරි. ඉතින් මේ හෙබ්‍රව වචනය නාර්, මේ දරුවෙකු කියන වචනේ අපිට ගොඩාක් දරුවෙක් කියලා කිව්වහම අපි හිතන්නේ මේ කිරි බොන දරුවෙක්, නැත්නම් ওই වේදිකාවට ආවේ පොඩි ළමයි, ඒ වගේ කියලා. අපි හිතෙනවා මේ අපි යහ මාර්ගයේ යවන්නේ පොඩි කාලේ කියලා. ඒත් බයිබලයේ බැලුවහම දරුවෙක් කියලා කිව්වහම ඒගොල්ලන්ට තියෙන සම්පූර්ණ හාත්පසින් වෙනත් අදහසක්. ඔබගේ සටහන බලන්න පළවෙනි සාමුවෙල් 1:20 මොකද කියන්නේ කියලා. තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භණීව පුත්‍රයෙකු වැදුවාය. ඈ මා ස්වාමින් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනේ කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය. හරි, මෙතන සාමුවෙල් අලුත උපන් බිරිඳෙක්. දෙවෙනි එක බලන්න. කියවන්න. එක සාමුවෙල්. මේ දරුවා ලබා ගන්නට යාඥා කෙලෙමි. ස්වාමින් වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක. හොඳයි, මේ වෙනකොට මේ දරුවා සාමුවෙල් කිරිබොන දරුවෙක් නෙමෙයි. එයා ගිහිල්ලා අම්මා තාත්තා කිරිබොන අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ ගිහිල්ලා දේවමාලිගාවේ ගිහිල්ලා දෙන්න ඉස්සෙල්ලා කියපු පදයක්. ඉතින් දැන් දරුවට අවුරුදු දෙක තුනක් වෙලා. ඒ දරුවා දැන් ටිකක් ලොකු ළමයෙක්. තුන්වෙනි පදේ පොඩ්ඩක් අපි කියවමු. එවිට දෙවියන් වහන්සේ ළමයා නිසා නුඹේ දාසේ නිසා කනගාටු නොවන්න. සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දීපන්න. මක් නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය. හරි, මෙතන නාර් කියන වචනේ. හරි, මෙතන කතා කරන්නේ ඇත්තටම යෞවනයෙක් ගැන. අවුරුදු 12ක් 13ක් ඉන්න ළමයෙක්. උපත 37:2. මම මේ පදේ කියවන්න වෙලාව නැහැ අද. අද මෙතන කතා කරන්නේ ඇත්තටම යෝසෙප් ගැන. මේ වෙනකොට යෝසෙප්ට අවුරුදු 17ක්. එතුණත් පාවිච්චි කරන නාර් කියන වචනේ. ඒ වගේම උපත 34:19. හරි, මෙතන කතා කරන්නේ විවාහ වෙන්න ඉන්න ළමයෙක් ගැනයි. අවුරුදු 25ක් 26ක ළමයෙක් වෙන්න ඇති. මේ ළමයා ගැනයි මෙතන කතා කරන්නේ. එකම වචනයයි පාවිච්චි කරන්නේ දරුවා. ඉතින් මොකද්ද මේකෙන් කියන්නේ? දරුවෙක් කියලා කිව්වහම දරුවා කිරි බොන දවසේ ඉඳන් ඔබගේ නිවස දහලා විවාහයට පාතරන දවස වෙනකල් ඒ දරුවා ඔබගේ වගකීම අම්මා තාත්තා ඔබ සංවේදීව ඉන්නෝනේ ඒ දරුවාට උගන්වන්න මම කවුද කියන ප්‍රශ්නෙට උත්තරයක් සපයන්න. මගේ ළමයි අවුරුදු 18යි 20යි. මම තාම වැඩියෙන් වෙලාව දෙන්න යනවා මේ වයසේ. ඒ දරුවන මාව වැඩියෙන් ඕනේ තාත්තා කෙනෙක් හැටියට ඉස්සරට දුන්නට වඩා. මං ඊයේත් පෙරද මම බිනදට කිව්වා මං වෙලාව ටික වැඩියෙන් හොයන්න ඕනේ. සමහර දේවල් නතර කරන්න වෙයි. මගේ දරුවන්ට වැඩියෙන් වෙලාව දෙන්න. මොකද තාම සමා වෙන්න. මගේ ලොකු පුතා විශ්වවිද්‍යාලේ දෙවෙනි වසරේ ඉන්නේ. එයා තනියම යනවා එහෙ මෙහෙ දැන්. හැබැයි මම දන්නවා මම පිය කැටියට වැඩියෙන් එයා ගැන යාඥා කළ එයාට වැඩියෙන් මම වෙලාව දෙන්න ඕනේ. එතෙම ඔබ අමතක කරන්න එපා. ඒ වැදගත් කාරණාව බොහෝ විට මට මිනිස්සු ඇවිල්ලා කියනවා පාස්ටර් මේ පාස්ටර් කතා කරනවා මේ මෞපියකම ගැන මේ පාස් දන්නේ නැද්ද අපිට තියෙන අමාරුකම් පාස් දන්නේ නැහැ අපි රැකියාවට යන්න ඕනේ අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා පාස්ටර් අපි මුදල් හම්බ කරන්න තියෙනවා පුදු මුදල් සාදන්න ඕනේ හැබැයි අම්මා තාත්තා ඔබ කියනක ඇත්ත තමයි මුදල් සාදන්න ඕනේ මොකක් දන්න වෙන්නේ අපිට මුදල් සාධනයක ජීවිතයක් සාධනකට බාධාවක් වෙනවා මුදල් සාධනයක ජීවිතයක් සාධනයකට බාධාවක් වෙනවා සමහරක් තාත්තලා මම අහලා තියෙනවා ඒගොල්ලෝ පම්පෝරි ගහනවා අනේ බලන්න පාස්ටර් මට උසස් වීමක් ලැබුණා රැකියාවේ පාස්ටර් බලන්නකෝ මගේ අලුත් කාර් එක ඇවිල්ලා යාඥා කරනකෝ මගේ අලුත් කාර් එකට පාස්ටර් බලන්නකෝ පාස්ටර් මගේ තියෙන තලන්ත මගේ තියෙන හැකියාවන් මගේ ව්‍යාපාරේ මම මේ වගේ තත්ත්වයකට ගොඩනැගුවා. ඒව ගැන පම්පෝරි ගහනවා. හැබැයි අපිට අපේ දරුවන් ගැන පම්පෝරි කරක් ගහන්න බෑ. අපේ දරුවන්ව අපි දන්නේ නැති නිසා. ඔව් අපි දන්නවා. අපි දරුවන් මොනවද කෑමට ආස කියලා. අඳින මොනවද ආස? ඒගොල්ලන් උස්ස, ඒගොල්ලන් ඇස්වල පාට, කොණ්ඩේ පාට අපි දන්නවා. හැබැයි ඒක ඔබගේ අසල්වාසියක් දන්නවා ඒක. අලුපු ගෙදර මහත්තයක් දන්නවා ඒක.
ඒක දැනගන්න මට මිනිත්තු 15ක් ගත කරුවොත් මට ඔක්කොම දැනගන්න පුළුවන්. ඒක නෙමෙයි දරුවා දැන ගැනීම කියන්නේ. ඊට වඩා ගැඹුරු දෙයක් තිබෙනවා ඔබගේ ජීවිතය තුල. හොඳයි. අපි යන් තුන්වෙනි කාරණයට. අපි කියවමු ඒ තුන්වෙනි කාරණය. එතන කියනවා දරුවෙක් සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න. සුදුසු මාර්ගයේ පුහුණු කරන්න. හරි. දැන් සුදුසු මාර්ගය ගැන අපි කතා කරුවාම මතක තියාගන්න ඕනේ මෙතන කතා කරන්නේ දරුවෙකුට සුදුසු මාර්ගයක්. අම්මා තාත්තට නන්දා මාමට ආච්චි සීයට ගුරුවරයා කෝච්ට අසල්වාසියේ ඉන්න යාළුවෙක්ට නෙවෙයි ඒ වගකීම තිබෙන්නේ. මෙතන කතා කරන්නේ දරුවට සුදුසු මාර්ගයක්. මොකද්ද බොහෝ අවස්ථාවදී වෙන්නේ? අපි කරන්න බලන්නේ අපිට ඕන විදියට දරුවෝ හදන්න. මම කියනවා මේ පොඩ්ඩක් අර මේ ඊනෝෂ් අරන් එන්න පොඩ්ඩක් ආයෙත් තාත් අරන් එන්නක පොඩ්ඩක්. හරිද? මම පොඩ්ඩක් මේක පෙන්눔 කරන්න. අපි ගොඩක් ලා දරුවෝ හදන්න හදන්නේ අම්මා තාත්තට ඕන විදියට. උඹ මෙහෙම වෙහින් අරෙන් වෙහින්. මෙහෙම කරපන් අරම කරපන්. එහෙමයි අපි කරන්නේ. දැන් මෙතන ඉන්න අවුරුදු කීයද මේ ළමයා? මාස අවුරුදු කීයද? අවුරුදු 6ක් 5ක්. රයිට්. මෙතන ඊනෝෂ් ඉන්න. මේ දරුවා එයාට ඕනේ නම් යම් කිසි මාර්ගයක යන්න තාත්තා කරන්නේ මොකක්ද? ඒ දරුවාට යන්න මාර්ගයෙන් ඒ දරුවා වෙන පැත්තකට ගෙනියන්නේ. ඔයා කියලා මෙතන වඩන මේ පියානෝ එක ගහන්න ඉගෙන ගන්න. ඔයා මේ පල්ලියට ඇවිල්ලා යාත්‍රා කරන්න ඉගෙන ගන්න. ඔයා මේක කරන අරග කරන්න. ඒ තාත්තට ඕන දෙයට ගෙනියන්න. තාත්තට ඕන පැත්තට ගෙනියන්න. අම්මට ඕන විදිහට ගෙනියන්න හදන්නේ නැහැ. මේ දරුවා කොයි පැත්තටද යන්නේ? අම්මා තාත්තා සංවේදීව ඉන්නවා. ඒ දරුවා මේ පැත්තට හැරෙනවා නම් අම්මා තාත්තා සංවේදීව ඉන්නවා. දරුවට ඕනේ මාර්ගයට ඒ දරුවව ගෙනියන්න. එයාගේ හැඩරුවක් තිබෙන, එයාගේ තිබෙනවා දෙවියන් වහන්සේ සාදපු අච්චුවක්. ඒ අච්චුව කරා ගෙනියන්න. ඒ දරුවාගේ ඉරණම එයාගේ පරමාර්ථය කරා ගෙනියන්න. මේ දරුවා අම්මා තාත්තාගේ අතේ තිබෙන නිකන් අර මැටි ගොබක් වගේ. මේ දරුවාගේ තියෙන හැඩරුවට දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබගේ දරුවා ඔබ හදයි කියලා. ඒකයි මේ බයිබල් කොටසේ වැදගත් දේ වෙන්නේ. මෙතන මොකද කියන්නේ? දරුවෙකුට සුදුසු මාර්ගයේ. අම්මාට සුදුසු මාර්ගයවත් නෙවෙයි, තාත්තට සුදුසු මාර්ගය නෙවෙයි, දරුවෙකුට සුදුසු මාර්ගය. ඒකයි අපේ වගකීම. අද අපිට ගොඩාක් වැරදෙනවා. වැරදෙන්නේ අපිට ඕනේ විදියටයි. මිනිස්සු මොනවද හිතන්නේ? මිනිස්සු හිතන්නේ අපේ මේ අසල්වාසියන්, අපේ නෑදෑයන්, පාස්ටර්ලා හිතන්නේ අපේ දරුවන් බලන්න අපි ඒ විදියට අපි හදන්නේ නැහැ. පාස්ටර් ඕන විදියට නෙවෙයි. දෙවියන් වහන්සේ තමාගේ දරුවා, පළවෙනි දරුවා වෙන විදියකට, දෙවෙනි දරුවා දෙවෙනි විදියකට, තුන්වෙනි දරුවා තුන්වෙනි විදියකට හදලා තිබෙනවා. ඔබට වගකීමක් තියෙනවා, මට වගකීමක් තියෙනවා. ඒ දරුවව ඒ විදියට හදන්න. මං වෙලාවට අපිට පණිවිඩ දෙන්නේ නැහැ. අම්මා තාත්තා කොහෙද අපිට වැරදුනේ? කොහෙද අපිට වැරදුනේ? අපි ඒ ළමයව පුහුණු කරනකොට අපි හිතන්නේ අපි නිකම් මේ හමුදාවේ කමාන්ඩර් වගේ අපි දරුවෝ හදනවා කියලා. අපි දරුවෝ හදනවා නෙවෙයි, දරුවෝ පොඩි කරනවා. බයිබලේ කියන පුහුණු කරනවා කියන්නේ ඒ දරුවා ඒ රෝස මලක් වගේ, ඒ මැටි ගොබ දෙවියන් වහන්සේ හැදුවට හදන්න කියලා. දරුවෙක් කියන්නේ කිරිබොන දරුවෙක් නෙවෙයි. ඔව්, තරුණ වයසට මුරණ්ඩු වෙනවා. ඔබ කියන කොහෙද වැරදුනේ? ඇයි මගේ දරුවා මං පල්ලියත් ගෙනෙන් චාර ඔක්කම කරලා ඇයි මගේ දරුවා මෙහෙම වුණේ? ඒ සම්බන්ධකම් තියෙන ලෝකෙ මිනිස්සු එක්ක කොහෙද වැරදුනේ? පාස්ටර්මට වැරදුනේ. අපි සංවේදීව ඒගොල්ලන්ගේ ඒ තලන්ත දීමන, ඒගොල්ලන්ගේ කටහඬට, ඇතුළාන්තයේ තිබෙන දේවල් වලට අපි සමන් දුන්නේ නැහැ. තුන්වෙනියට අපි කතා කළා මෙතන සුදුසු මාර්ගය. දරුවට සුදුසු මාර්ගයක් තිබෙනවා. ඒ මාර්ගෙ ගෙනිච්චොතින් වැඩිවියටපත් වුණාම බයිබලයේ කියනවා මෙතන, එතකොට ඒගොල්ලන් වැඩිවියටපත් වුණාම ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්ට යනවා කියලා. මේ පදේ මොකද්ද කියන්නේ? එවිට ඔහු වයස්ගත වූ විටත් එයින් අහක්ව නොයන්නේය. වයස්ගත වුණාම එයින් අහක්ව නොයන්නේය. මම අවසන් කරන්න ඕනේ පොඩ්ඩක් මගේ කතාව කියමින්. මගේ පියා ගැන. මගේ පියා දැන් ස්වර්ගස්ත වෙලා අවුරුදු 20කටත් වඩා. මගේ පියා මගේ වීරයා. මගේ පියා ඇත්තටම පූජකවරෙක්ව හිටියා.
ඒ කාලේ ඒ තාත මාක විට පල්ලිය ගම්මානයක පල්ලියක සේවය කළේ. මගේ පියා මේ ඒට පල්ලියෙන් ලැබෙන ආදායම මදි. ඉතින් එයා කෝපි විකුණලා තුන පහ විකුණලා තමයි අපිව කණ්ඩ බොණ්ඩ දීලා අපු ඉස්කෝලේ යැව්වේ. හැබැයි සති අන්තිය ගිහිලා දේව සේවය කළා ඒ ගම්මානයට ගිහිලා අපිත් එක්කම. මගේ පියා විශ්වාසවන්ත යහපත් ස්වාමි පුරුෂකව හිටියා. මම ප්‍රීතියෙන් පොඩි කාලේ ඉඳන් තාත්තා ගෙදර හැදුනා. මගේ තාත්තා අපිට ගොඩක් ආදරෙයි. මගේ අයියලා දෙන්නයි මටයි ගොඩක් ප්‍රේම කළා. අපිට අවශ්‍ය සෑම දෙයක්ම අධ්‍යාපනයෙන්ද කණ්ඩ බොණ්ඩද සෑම දෙයක් අපිට සැපෙව් අවශ්‍ය දේ. මගේ පියා මට අවශ්‍ය හැම දෙයක්ම කළා. මම එයාගේ ආදර්ශය දැකලා එයාගේ බලපෑම නිසා අද මම දේවී සේවිතන. එයාත් පාස්ට කෙනෙක්, මමත් පාස්ට කෙනෙක්. තාත්තගේ ආදර්ශය දැකලා දෙවියන් වහන්සේ මාව පුද්ගලිකව කැඳෙව්වා. මම තාත්තා කැඳෙව්වේ නැහැ. තාත්තා මට දවසක් කිව්වේ නැහැ ඔය සේවයට එන්න කියලා. වචනයක්වත් කිව්වේ නැහැ. මම තෝරගත්තා. මොකද දෙවියන් වහන්සේ මාව කැඳෙව්ව නිසා. උයි මට හොඳ ආදර්ශයක් තිබුණ නිසා. හැබැයි මම කියන්න ඕනේ මගේ තාත්තා මාව දැනගෙන හිටියේ නැහැ. මගේ තාත්තා මගේ අතුලාන්තයේ තිබුණ බය, මගේ දුර්වලකම, මගේ අඩුපාඩු, මගේ පියා මගේ තතුලන් තිබුණ ඒ තලන්ත දීමන, මගේ හැකියාවන්, මගේ ආශාවන්, මගේ සිහින, මට දෙවියන් වහන්සේ තුල තිබුණ ඒ දේවල් මගේ තාත්තා දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම තාත්තා මැරෙනකොට මට අවුරුදු 30ක් ලං වෙන්න මට කියන්න පුළුවන් මගේ තාත්තා යහපත්ම තාත්තා කෙනෙක්. හැබැයි මගේ තාත්තා එච්චර හොඳ කෙනෙක් වෙලා, පූජකවරයෙක් වෙලා, එයා මාව, එයාගේ බාල පුතාව දැනගෙන හිටියේ නැහැ. දැන් මගේ ජීවිත කාලේ මම දෙවියන් වහන්සේගෙන් ඈත් වුණ කාලයක් තිබෙනවා. මම සමහරක් වෙලාවට ආත්මික දේවල් ගණන් ගත්තේ නැති කාලයක් තිබුණා. ඒත් ඒ කාලේ වුණත් මගේ තාත්තා දැනගෙන හිටියේ නැහැ ඒ දේවල්. මම දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. මගේ ජීවිත ගමනේ වෙන වෙන අය ඇවිල්ලා, වෙන වෙන උපදේශක, වෙන වෙන පූජකවරුන්, වෙන වෙන වැඩිමහල්ලන් ඇවිල්ලා අවුරුදු 30 දී 40 දී 50 දී මගේ ජීවිත සමහරක් දේවල් හදන්නට වුණා. මොකද මම කවුද කියලා අවුරුදු 50 දී වුණත් මම දැනගෙන හිටියේ නැහැ මම කවුද කියලා. තාම මම ඉගෙන ගන්නවා. තාම ඉගෙන ගන්න මම කවුද කියන ප්‍රශ්නෙට. මොකද පොඩි කාලේ මගේ තාත්තට බැරි වුණා ඒ දේ සම්පූර්ණ කරන්න මගේ ජීවිතේ. දැන් වැරදිව තීරුම් ගන්න එපා. මගේ දෙමාපියන්ට මම මල් තියලා වඳිනවා. මම ගොඩක් ගරු කරනවා මගේ දෙමාපියන්ට. මගේ අම්මා තාත්තට ඒගොල්ලන්ගේ ඉගැන්වීම් වලටත්, ඒගොල්ලන්ගේ ආදර්ශයටත් මගේ ජීවිතේ මම දෙන්න ඕනේ. අද මට ගැළවීම තිබෙනවා. අද මම පූජකවරයෙක් ඉන්නේ ඒගොල්ලන් නිසා. දැන් කිසිසේත් මගේ අම්මා තාත්තා පහත් කරනවා නෙවෙයි. අද මම ගොඩක් අයිත් ඒගොල්ලන්ට මම ඇත්තට මේ අයි ඕයිට් ණය ගැති මගේ දෙමාපියන්ට. හැබැයි ඒත් මගේ පියා මාව ඇතුළාන්තේ පුද්ගලයා දැනගෙන හිටියේ නැහැ. දැන් ඔබ කියනවා ඇති වැඩිමහල්ලන් මෙතන, අනේ මගේ අම්මා තාත්තා මාව දැනන් හිටියේ නැහැ. මම ඔබට මේක කියන්න ඕනේ, මගේ පියා එයා මාව හැදුවේ එයාගේ තාත්තා එයාව හැදපු විදියටයි, එයාගේ අම්මා එයාව හැදපු විදියටයි. පරම්පරාවෙන් පරාවට මේක ගලාගෙන යනවා. මගේ තාත්තාගේ තාත්තා මගේ සීයා බේබද්දෙක්. මට මතකයි පොඩි කාලේ එයා බීලා එනවා ටැක්සියේ බිලවත් ගෙවන්න එයා දන්නේ නැහැ. එච්චර වෙරි වෙලා ගේට්ටු ගා වැටලා ඉන්නවා දැකලා තියෙනවා. මම අවුරුදු 15 දී මගේ තාත්තා මට ඇවිල්ලා දවසක් කිව්වා, ඔයාගේ වයසේදී මම ඉස්කෝලෙන් අස් වෙලා මගේ තාත්තගේ පවුල බලාගත්තා කියලා. අවුරුදු 15 මම මේ වත්තේ සෙල්ලම් කරනවා, ළමයි එක සයිකල් පදිනවා, මම මේ මාළු අල්ලන්න යනවා. ඒ දවස්වල මගේ තාත්තා කිව්වා, මම මේ ඔයාගේ වයසේ මගේ තාත්තගේ පවුල බලාගත්තා. ඒක ඇත්ත තමයි. අවුරුදු 15 යගේ ඉස්කෝලෙන් අස් වෙලා එයා රැකියාවක් කළා. එයාගේ නංගි ලක්කලා බලා ගන්න, ඒගොල්ලෝ කණ්ඩ බොණ්ඩ දෙන්න, ඒගොල්ලෝ විවාහ වෙනකල් මගේ තාත්තා තමයි ඒගොල්ලන්ව බන්දලා, ඒගොල්ලන්ව ඒගොල්ලන්ගේ ජීවිතය යන උපකාර කළේ. එයා හොඳ පියෙක් වුණා, හොඳ සහෝදරයෙක් වුණා. එයාගේ තාත්තගේ පවුල හොඳ තාත්තා කෙනෙක් වුණා. ඉතින් එයාට ඇත්තටම පියෙක් හිටියේ නැහැ. එයාට මේ සත්‍ය උගන්වන්නට ඔබ කියන පාස්ටර් මටත් ඒක වුණා. මට ඒක වුණ නිසා මගේ දරුවන්ටත් මම ඒ වගේ වුණා. අද මම මෙතන කතා කරන්නේ ඔබගේ දරුවා ගැනයි, මම කතා කරන්නේ ඔබ ගැනයි. සමහරු ඔබ දන්නේ නැහැ, මම දන්නේ නැහැ මම කවුද කියලා. ඔබ දන්නේ ඔබ කවුද කියලා. ඉතින් අපි පම්පෝරි ගහනවා අපේ ඊයේ මම හිටියේ අපේ රෝයල් තෝමියන් මැච් එකේ.
අවුරුදු 45ක විතර මිනිස්සෙක් ඇවිල්ලා අපිට කතා කරන්න පටන් ගත්තා. එයා කිව්වා මම මෙහෙමයි මං අරමයි පම්පෝරි ගහන්න පටන් ගත්තා. මම දැනගත්තා. එයාව දන්නෙත් නෑ අපි. අපි දැකලත් නෑ එයාව. එයා කිව්වා මම මේ මැච් එකේ මම කැප්ටන් ඉස්සර. එහෙමත් කිව්වා. එයා ගොඩක් දේවල් මම දැනගත්තා අතුලහන්තියේ. එයා කවුද කියලා එයා දැනගෙන හිටියේ නෑ. එයාට සුරක්ෂිතභාවයක් තිබුණේ නෑ. ඒ අනාරක්ෂිතභාවය එළියට එන්න පටන් ගත්තා. අද අම්මා තාත්තා පරක්කු වැඩි නැහැ. ආච්චි සීයා පරක්කු වැඩි නැහැ. නැන්ද මාමා ගුරුවර ගුරුවරිය පරක්කු වැඩි නැහැ. ඔබගේ දරුවාට ආච්චි කෙනෙක් වෙන්න සීයා කෙනෙක් වෙන්න. ආච්චිලා සීයලා කියන්නේ ළමයි සීනි බෝල දෙන අය නෙවෙයි. ආච්චි සීයා කියන දෙවියන් වහන්සේ ඉදිරිපිට තිබෙන වගකීමක්. අද දවසේ මගේ හදවතේ මම ඔබට අද කතා කරන්නේ. මොකද මම විශ්වාස කරනවා අද මෞපිය කමේ අපිට ගොඩාක් වැරදිලා තිබෙනවා. මම ඇයිද දීපී දරු දෙන්නෙක් හැදුවා. අපි දැනන් හිටියේ නෑ මේ දේවල් බඳින දවස්වල. ළමයි පොඩි කාලේ අපි ගොඩාක් වැරදි කළා නොදැනුවත්කම නිසා. ඒත් මම දන්නවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මගේ තාත්තට ලැබුණක් මෙන්ම මගේ දරුවන්ටත් ලැබෙයි කියලා. මට වැරදුතන දෙවියන් වහන්සේ නායකාරයෙක් වෙන්නේ නෑ. හැබැයි කනා ෂොට් අහම්බෙන් දරුවෝ හදන්න බෑ. මං කියන මේ අවස්ථාවේ ඇස් වසා ගන්න හිස් නවා ගන්න. අද ඔබගේ ජීවිතේ දරුවෙක් ඉන්නවා. ඔබගේ දරුවන් ගෙවල් දාලා ඇති යන්නේ නැති විවාහ වෙලා ඉන්නම ඇති. ඔබ ආච්චි කෙනෙක් වෙන්න පුළුවන්. කමක් නැහැ. ඔබගේ කාලේ අවසන් නැහැ. ඔබට යාඥා කරන්න පුළුවන්. දරුවන්ගෙන් සමාව ඉල්ලන්න පුළුවන් වැදිනුත් තැන. අපි වෙලාව දෙන්න නැත්නම් වෙලාව දෙන්න පුළුවන්. අපි සංවේදී වෙන්න ඕන සංවේදී වෙන්න ඕනේ. එක ප්‍රශ්නය දරුවා අහන්නේ මම කවුද අම්මා තාත්තේ. ඒ ජීවිත කාලයේදී අපි දරුවන්ට ඒ ප්‍රශ්නෙට අපි උත්තරයක් දෙන්න ඕනේ. මම කවුද කියන පුද්ගලයා එයා දැනගන්න ඕනේ එයා කවුද කියලා. දරුවා දැනගත්තුතින් එයා කවුද කියලා. දවසක් දා ඔබගේ දරුවා දෙවියන් වහන්සේගේ සැලැස්මට දෙවියන් වහන්සේගේ පරමාර්ථයට ඒගොල්ලන් ඇතුළත් වෙන්න යනවා. අපි ආඥා කරනවා.